තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරලා තියෙනවා කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගලමුත්තමං කියන්නේ බුදුබණ පදේ සුදුසු අවස්ථාවන්හිදී ධර්ම සාකච්ඡාව ඉතා ශ්‍රේෂ්ඨ මංගල ධර්මයක් මෙලව සුභසෙත පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්මයක්. දැන් අපේ මේ සද්ධර්ම වර්ෂා මොහොතේදී අප විසින් අත දුරුතුපුර පසළොස්වක් පොහෝ දවසේදී මේ ධර්ම සාකච්ඡාවට සහභාගි වෙමු. දුරුතුපුර පසළොස්වක් පොහෝ දාස කියන්නේ ශ්‍රී ලංකාද්වීපයට පමණක් නෙමෙයි ජම්බුද්වීපයටත් විශේෂ දවසක්. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 8ක් යනතුරු කිසිම නගරයකට රාජධානියකට නැවතීම පිණිස වැඩම කරලා නැහැ. හරියට මේ දවසේ තමයි එවැනි අවස්ථාවක් සිද්ධ වුණේ. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන සහෝදර තාපසූරු තිදෙනාගේ පිරිවර දහසක් දෙනා සමග ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට පමුණුවලා ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන් අරිහත්ත්වයට පමුණුවා වදාළ දවස අදයි. ඒ පිරිස සමගම බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජධානියට වැඩම කරලා බිම්බිසාර මහරජ්ජුරුවන් ඇතුළු 120,000 දෙනාට ශාසනය හඳුන්වලා මහා නාරද කාශ්‍යප ජාතක දේශනයෙන් එයින් 110,000 දෙනා සෝවාන් මඟඵල නිවනට පත් කොට වදාළ දවස අදයි. ඒ ජම්බුද්දීප සිද්ධිය ඊළඟට අපේ ශ්‍රී ලංකාව ගැන සලකා බැලීමේදී එදා ඒ උරුවේල කාශ්‍යපාදීන් පැවිදි කිරීමට පළමුවෙන් ශ්‍රී ලංකාවට අහසින් වැඩියා. එවකට මනුෂ්‍ය වාසයක් නොවූ ලංකාද්වීපයේහි විශාල නගරවල් මවාගෙන ජීවත් වුණේ යක්ෂ සේනාවන්, යක්ෂ සමාගම්. ඒ සියල්ලෝම එක්කාසු වුණා ඒ ඇත්තන්ගේ විශේෂ සාකච්ඡා සම්මේලනයකට මහියංගන කියන ප්‍රදේශයට. සරුවඥන් වහන්සේ තෙන්න වැඩම කළ අහසේ ඝනාන්ධකාර මැවුවා එක්කෙනෙකුට එක්කෙනෙක් නොපෙනෙන්න. එයින් ඒ ඇත්තෝ දෙවියන්ට යාඥා කරන්න ගත්තා. ඒ ඇත්තෝ අදහන අමනුෂ්‍යයන්ද භූතයන්ට යාඥා කරන්න ගන්නකොට සරුවඥන් වහන්සේ ආලෝකේ විහිදෙව්වා. සියල්ලන්ටම පුදුම විදිහේ ප්‍රසාදයක් ද ඇති වුණා. අපට පිහිටක් ලැබෙන්නේ පුතුම එක් පැමිණියා නේද කියලා. ඒ වෙලාවේදී සියල්ලෝම කියා හිටිය අපට අභේ දෙන්න. ඔව් මං අභේ දෙනවා. මට මේ පත්කඩේලා ගන්න භූමී ප්‍රදේශයක් ඉඩ අරින්න කියලා බුදුරජාන් වහන්සේ ආසින්දගෙන වදාලා. ඇත්ත වශයෙන්ම මේ පත්කඩේලාගෙන නැගෙනහිර දිග් බලාගෙන සමාපත්තියට සමවැදුණා. අදිෂ්ඨාන බලයෙන් පත්කඩෙන් හාත්පසෙන් ගිනිදල් පිටවෙන්න පටන් ගත්තා. කිසි කෙනෙකුගේ රෝම කෝපයකටවත් හිංසාවක් නැහැ. නමුත් මේ යක්ෂසේනා සියල්ලෝම මූදු තෙර දක්වාම ගියා. සරුවඥන් වහන්සේට ඕන වුණේ මේ ඇත්තන්ට කරදරයක් කරන්න නෙමෙයි. ඒ ඇත්තෝ මාර්ගඵල නිවන් නොලබන බැවින් මාර්ගඵල නිවන්සුව ලබන්ට සුදුසම් පහළ වීම සඳහා ශ්‍රී ලංකාව සුද්ධ භූමියක් කරනු පිණිසයි එසේ කෙලි. ඒ ඇත්තන් ඊතා සැපදායක දිවයිනකට යන්න සැලැස්සුවා. ඊළඟට දෙවි දේවතාවන් දැස් වුණා. සුමන සමන් දිවිරාජානන් ප්‍රධාන විශාල දිවිරාජ සම්භාරයක් කියන්නේ මං හිතන අසංඛ ගණන් දෙවියන් රැස් වුණා. සරුවඥන් වහන්සේ දෙව් පිරිසට ධර්ම දේශනා පැවැත්වීමෙන් සුමන සමන් දිවිරාජානන් ප්‍රධාන 84,000කට වැඩි පිරිසක් මාර්ගඵල නිවන් සුව ලැබුවා. සිහිවටනේ සඳහා පූජනීය වස්තුවක් ලැබෙන්න ආරාධනා කළාම සරුවඥන් වහන්සේ ජීව කේශ ධාතු මිටක් දුන්නා. සුමන සමන් දිවිරාජා මේ කේශ ධාතු පිළිගෙන වැඩ සිටි අර පත්කඩේලාගෙන වැඩ සිටියේ තැන සත්‍රියන් උසට ඉන්ද්‍රනීල මාණික්කමයේ චෛත්‍යයක් කරවල ධාතුන් වහන්සේලා තැන්පත් කළා කේශ ධාතුන් වහන්සේ. එතෙන්දී සරුවඥන් වහන්සේ අහසට පැන නැගිල ආසේ ශ්‍රී ලංකාද්වීපයේ වටේ තෙවරක් සවනක් ගන බුදුරැස් විහිදුවාගෙන ශ්‍රී ලංකාවට ආශිර්වාද සලසලා තමන් වහන්සේ උරුවෙල් දනවට වැඩම කරලා යර දහසක් දෙනා පැවිදි කෙරේ.
මේ ආචාර්ය සිදුවීම අපි කාටත් අමතක නොවන සිද්ධියක්. ඓතිහාසික සිද්ධියක්, සාරාණීය සිද්ධියක්. එනිසාද මේ දවසේදී අපි දුරුතුපුර පසළොස්වක් බොහෝ දවසේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියේ වැඩි ඉන්නා වගේ බුද්ධාලම්මන ප්‍රීති උපදවාගෙන අපේ මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමු. අපි ආරාධනා කරනවා මේ සඳහා අවශ්‍ය සාකච්ඡාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන පිණිස. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, දස අසුභ භාවනා අතුරින් පුලවක අට්ටික යන අසුභ භාවනා දෙක වඩන කෙනෙක් මුලින්ම අනුගමනය කළ යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. මීට පෙර වාර කීපයක් මේ භාවනා සම්බන්ධ කළ සාකච්ඡාවේදී අසුභ භාවනා පිළිබඳ කියුණා. අදත් මේ කියවෙන්න බලාපොරොත්තු වන්නේ අසුභ භාවනා දෙකක් ගැන. අසුභ අසුභ කියන්නේ කවුරුත් ප්‍රිය නොකරන දෙයටනේ. මූර්ත ශරීර, මූර්ත ශරීර තරම් අප්‍රිය, අමනාප, අමනෝක්ෂ දෙයක් වෙන නෑනේ මිනිස්යන්ට. ලෝකයේ තියෙන දුර්ගන්ධ අතුරින් ඉහාචාමත්ම දරන්න බැරි දුර්ගන්ධ තියෙන්නේ අයි මිනිස් ශරීරයේ, මූර්ත ශරීරයේනේ. ඒ විදිහ අසුභ භාවනා දෙකක් අපි අරිහත් වේ දක්වා පදනම් කර ගැනීමටයි මේ භාවනා ගැන සාකච්ඡා කරන්නේ. එයින් මේ පුලවක අට්ටික කියන භාවනා කමටහන් දෙකක් තියෙනවා. මේ දෙක සම්බන්ධව භාවනා කරන්න කැමති, භාවනා කිරීමේ කුසල ඡන්දේ ඇති බලවත් ශ්‍රද්ධාව, වීරිය, නුවණ හේතුවාගත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යම් කෙනෙක් කැමතිනම් ඒ සඳහා සූදානම් වෙන්නට ඕනේ. ඒ සූදානම් වීමේ පිළිවෙල ගැන අපේ පූර්වාචාර්යයන් වහන්සේලා අර්ථ කතාවල දක්වලා තියෙන්නේ. පළමුවෙන්ම දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් තමන් වැඩි ඉන්නේ සේනාසනේ සංඝේෂ්ඨවරයන් වහන්සේට කියලා අවසර ගන්න ඕනේ. ඒ වගේම ඒ ගමක් ආශ්‍රිතව නම් මේ සේනාසනේ තියෙන්නේ ගම්පතිතුමාට කියලා තියෙන්නට ඕනේ. ඊළඟට යංකිසි විදිහේ සොහොනක වගේ නම් මේ මූර්ත ශාරීරියේ තියෙන්නේ සොහොන් පාලක තැනැත්තාගෙන් කැමැත්ත ගන්නට ඕනේ. තමන්ගේ සීලය සුවිසුද්ධ ලෙස අලුත් වැඩියා කරගන්නට ඕනේ. ආහාර පාන ගැන විමසිලිමත් වෙන්නට ඕනේ. පිළිහුඩු වර්ග කියන්නේ මස් මාංශ බෙතර කිසිවක් නොගෙන සිටින්නට ඕනේ. ඒ වගේම කීවර පරිස්කාර නිසිසේ සකස් කරගන්නට ඕනේ. දැන් පහසු වෙලා ශරීර ගන්ධය අඩු කරගන්නට ඕනේ. ඒ වගේම සැරමිටියක්, පාවහන් දෙකක් මේවා අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම කල්ැතුව සූදානම් කරගන්නට ඕනේ. මේ ඇත්ත වශයෙන් මේ මූර්ත ශරීර කියනව හැමදාම ලැබෙන්නේ දකින්ද. ඒ සඳහා මේ දකින්න යන ගමන හරියට රජදැක්මක් දකින්න යනවා වගේ සූදානම් වෙන්නට ඕනේ. එපමණක් නෙමෙයි, මහා නිධානයක් ලබා ගන්න යන කෙනෙක් වාගේ හිතා ගන්නට ඕනේ. මැණික් ගබඩාවකට යන කෙනෙක් වාගේ හිතා ගන්නට ඕනේ. මක්නිසාද මේ දුර්ගන්ධ වූ පිළිකුල් වූ අසුභ භාවනාවක් වඩලා ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල නිවන් නැමැති මේ රන් රුවන් ලබා ගන්න පුළුවන් තැනක් මේ ස්ථානේ. අසුභ භාවනා කරන ස්ථානේ. අන්න ඒ විදිහට මුලින් සූදානම් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම හැකිතා අර තමන්ගේ සීලය පිරිසිදු කරගත්ත වගේම හිත තැන්පත් කරගෙන තියෙන්නට ඕනේ. නොඑක් නොඑක් බාහිර දේවල් ගැන හිතන්නේ මතන්නේ නැතුව, ඒ වගේන සාකච්ඡා කරන්නේ නැතුව පුළුවන් තරම් මනස තැන්පත් බවන් පවත්වා ගන්නට ඕනේ. මේ අසුභය දකින්න යන්න ඉස්සර වෙලාම මෙන්න මේ විදිහට පිළිපැදීම අත්‍යවශ්‍යයි. ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවට පිටත් වීමේදී පිළිපැදිය යුත්තේ කෙසේද? තෙරුවන් සරණයි. දැන් මේ අසුභ භාවනාවක් කරන්ඩ අසුභයක් සොයාගෙන යන භික්ෂූන් වහන්සේ හරි යෝගාවචරයා අර මුලින් සඳහන් කළ සූදානම් වීමෙන් පසුව තමන් පිටත් වෙන ගමන ගැන බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ. තමන් යම් කුටියකින් නම් පිටත් වෙන්නේ පිටත් වෙන දොරටුව මතක තියාගන්නට ඕනේ. පිටත් වෙන දිසා මතක තියාගන්නට ඕනේ. තමන් යන මාර්ගය දෙපැත්තේ තියෙන ගස්, ගල්, තුඹස් හැරෙන තැන් මතක තියාගන්නට ඕනේ. දකුණට හැරෙන තැන්, වමට හැරෙන තැන් මතක තියාගන්නට ඕනේ. මේ විදිහේ ගමන් වීතිය ගැන හොඳ සිහියක් පිහිටුවා ගන්නට ඕනේ. ඉදිරියට අවශ්‍ය වෙනවා. ඒකම මූර්ත ශරීරයක් දකින්න යන කෙනෙකු එක පාරටම ගිහින් බලන්න සිරිතක් නැහැ. ඊට තියෙනවා පූර්ව වෙදි කීපයක්. එයින් එකක් තමයි මූර්ත ශරීරයේ තියෙන තැනට සමීපම වෙන්නත් සුදුසු නැහැ. ඈතින්ම සිටින්නත් සුදුසු නැහැ. මූර්ත ශරීරයේ දුර්ගන්ධය තමන්ට නොවදින්න ඉන්නට ඕනේ. තමන්ගේ ශරීර ගන්ධය මූර්ත ශරීරයේ නොවදින හැටේට ඉන්නට ඕනේ.
එවිදිහේ දිසාව හිටගන්න හෝ වාඩි වෙන්න සුදුසු තැනක් තෝරා ගන්නට ඕනේ. වටපිට බැලීම අත්‍යවශ්‍ය වෙනවා. වටපිට බලලා වටේට තියෙන දේවල් ලකුණු කරගන්න ඕනේ. මල් ගහක් තියෙනවා, මල් පඳුරක් තියෙනවා, තුඹසක් තියෙනවා, එක පැත්තක ගල් තියෙනවා, තවත් වෙනක ලොකු ගහක් තියෙනවා. ඔය වාගේ එක එක වටේට තියෙන දේවල් මතක තියාගන්නට ඕනේ. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ මනස විසිරෙන්නේ නැතිව පවත්වා ගැනීම පිණිසමයි. ඒ කියන්නේ ගමන් වීතිය මනාව සිහිගැන් වීමෙන් ආපසු එමේදී ආපසු එන්නේ පිළිවෙලක් තියෙනවා. එමේදී වටපිට නොබලා මනස සිහි නුවණින් එන්න පුළුවන් මතක තබාගෙන ගියා. වටේට බැලීමේ අවශ්‍යතාව ගැන ඉදිරියටත් අපි සාකච්ඡා කරන්නට වෙයි. ඒ කියන්නේ මක් නිසාද මේ වටේට කියන දේවල් අරමුණු කරගන්න කියලා. අහවල් තැන නා ගහක්, අහවල් තැන ඇහැල ගහක්, අහවල් තැන කුඹුක් ගහක්, අහවල් පැත්තේ තුඹසක්, අහවල් පැත්තේ ගලක් ආදි වශයෙන් තියෙන දේවල් අපි ලකුණු කරගන්නට ඕනේ. ඒ ඔක්කොම කරගන්නට ඕනේ. ඊළඟට මේ මූර්ත ශාරීරියේ දිහා ඇස දල්වා බැලීමේදී පවා මේක මේ දුර්ගන්ධ වූ, බලන්ඩ භයානක වූ, බලන්ඩ අප්‍රිය වූ, නමුත් මෙයින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතේ බලවත් ප්‍රසාදය ඇති කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා වගේ රන් රුවන් ගබඩාවක් දිහා බලන්න වගේ බලන්න අපි පුරුදු වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහේ ගමන් වීතිය සහ වටපිටාවේ අරමුණු ගැනීම මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. අවසරයි ස්වාමීන් වහන්ස, මාර්ග නිමිති සහ හාත්පස නිමිති මතකයට ගන්නේ මොන කරුණකටද? ඔව්, මේ විදිහේ මාර්ග නිමිති මතක තබා ගැනීමත් වටපිටාවේ තියෙන අරමුණු මතක තබා ගැනීමත් අවශ්‍ය වන්නේ මෙන්න මේ කාරණේ උඩයි. ඒ කියන්නේ යම්කිසි විදිහකින් ඒ අසුභේ භාවනාවට අරගෙන එතෙන්දී ප්‍රතිඵල හරියට ලබා ගන්න බැරි වෙලා ඒකේ තියෙන උග්ඝා නිමිති කියන මට්ටමට හරිය ඉගෙන ගත්තා නම් ආපසු එීමේදී මාර්ගය අමතක නොවීම අත්‍යවශ්‍ය වෙන්නේ වටපිට නොබලා මනස සිහියෙන් තමන්ගේ වාසස්ථානයේ පැමිණීමට අවශ්‍ය බැවිනුයි. ඇවිල්ලා එතෙන්දී තමන් ඉන්න තැන සක්මණක හෝ වාඩි වෙන තැනක මූර්ත ශරීරයේ ඉතින දිහාව හිට නැමීගෙන ඒ පැත්තට හැරීගෙන භාවනා වඩන්නට නියම තියෙනවා. අන්න ඒ විදිහේ මාර්ග වීතිය ගැන අමතක නොවීම අත්‍යවශ්‍යයි. වටපිටාවේ තියෙන අරමුණු මෙනෙහි කිරීමේ අවශ්‍යතාව මේකයි. ඒ කියන්නේ මේ මූර්ත ශරීරයේ දිහා භාවනාවට යොමු වෙගෙන ඉන්නකොට සමහර විට ඒ මූර්ත ශරීරේ නැගිටලා තමන් දිහාට එනවාගේ දැනෙන්න පුළුවන්. තමන් දිහාට ඇවිල්ලා තමන්ගේ ඇඟ බදා ගන්න හැටියට සමහර විට මූර්ත ශරීරයේ එන හැටි හිතෙන්න පුළුවන්, පේන්න පුළුවන්. ඇත්ත වශයෙන් එනවා නෙමෙයි. ඒක හිතේ සංඥාවක්. ඒ වෙලාවේ වටපිටාවේ තියෙන දේවල් අරමුණු කරන්න ඕන. අහවල් තියෙන නාගහක්, නාගහ නැගිටලා ඉන්නේ නැහැ. එහෙනම් මේ මූර්ත ශරීරයේ නැගිටලා ඉන්නේ නැහැ. අහවල් තැන තියෙන ඇහැල ගහක්, එන ඇහැල ගහක් නැගිටලා ඉන්න ඕනේ. ඒකත් අවිඥානික දෙයක්. එහෙනම් මේ අවිඥානික මූර්ත ශරීරය නැගිටලා ඉන්නේ නැහැ. අහවල් තැන තියෙන ගලක්, ඒ ගලක් නැගිටලා ඉන්න ඕනේ. එහෙමනම් අවිඥානික දෙයක්. ඒ වගේ මේ මූර්ත ශරීරයත් අවිඥානික දෙයක්. මේක නැගිටලා ඉන්න බෑ කියලා හිත දිරිමත් කරගෙන මනසෙහි උපදවා ගන්නයි මේ වටපිටාව තියෙන අරමුණු මතක තබා ගැනීම අවශ්‍යතාව වෙන්නේ. ඒ බාහිර පෙනීම ඔක්කොම සිදුවෙන්නේ හිතේ සංඥා විපර්යාසය නිසායි. ඒ කියන්නේ සමහර කෙනෙක් මේකෙන් බයටපත් වෙන අවස්ථාවල් වගේ ඇති වෙන්න පුළුවන්නේ. එතකොට හිතට හිතින් මැවෙනවා. මෙහෙමයි කියලා හිතෙන මැවෙනවා. මැවෙනකොට මෙන්න හිතට අර මූර්ත ශරීරය නැගිටලා යනවා වගේ දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී නිර්භය වීම පිණිස, නොමුලා වීම පිණිසයි වටපිටාවේ තියෙන අරමුණු මතක තබා ගැනීම අවශ්‍යතාව. ස්වාමීන් වහන්ස, අසුභ අරමුණු කිරීමේ 11 ආකාරය කෙසේද? මේ විදිහේ මූලික කරුණු සියල්ල මනවින් දරාගෙන ඒ අනුව පිළිපදිමින් ඉන්න යෝගාවචරයා ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ මේ අසුභ භාවනා වඩන්න ඕන පිළිවෙල අර්ථ කථාල බොහොම ලස්සනට පාදා දීලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි මුලින්ම අපි සඳහන් කළා, සුදුසු තැනක වාඩි වෙන්න ඕන නැත්නම් හිට ගන්න ඕන. සුදුසු තැන කියන්නේ තමන්ගේ ශරීර ගන්ධය මූර්ත ශරීරෙ නොවදින්න. මූර්ත ශරීරයේ ශරීර ගන්ධය තමන්ට නොවදින්න තැනක් තෝරා ගන්නට ඕන. ඒ වගේම හොඳට දැසට මූර්ත ශරීරයේ පේන තැනක ඉන්නත් ඕන. එහෙම ඉඳගෙන ඊළඟට මූර්ත ශරීරය දැන් ඔය පුලවක කියලා කියන්නේ පණුවන් වැගිරෙන ශරීරය. මුළු ශරීරයේම
කුණු වෙලා කුණු වෙලා දැන් ඉතින් පණුවන් පිරීලා හරියට බත්තලියක් ඉහිරුණා වගේ තමයි සිලිසිලි ගාලා පණුව නිතරම හැම පැත්තෙම පැතිරිලා ඉන්නවා. මේක තමයි පුලවක අසුභය. ඒක සමහරට මනුෂ්‍ය ශරීරෙ වෙන්න පුළුවන්, ගවයෙකුගේ ශරීරෙ වෙන්න පුළුවන්, එම නැත්නම් ගොයෙකුගේ, මුගටියෙකුගේ, හාවෙකුගේ, කොයි හරි සතුවෙකුගේ වෙන්නත් පුළුවන්, මීයෙකුගේ වෙන්නත් පුළුවන්. ඒ හැම එකක්ම මේ පුලවක අසුභ භාවනාවට ගන්න පුළුවන්. අර ඉස්සර අපි අහලා තියෙනවා මේ චුල්ලපින්ඩපාතික තිස්සේ කියන ස්වාමින් වහන්සේ මේ ඇත්කුණක් කුණු වෙලා ඒ පුලවක පණුවන් වැගිල්ලා ඉන්න හැටි දැකලා උනාසේ අරමුණු කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත කියලා. ඒ වාගේ මේ පුලවක කියන්නේ පණුවන් වැగిරෙන, පණුවන් හැසිරෙන, පරුවන් පිරී සිටින මේ මුළුත ශාරීරියේ දිහා ඇස දල්වාගෙන පුලවක අසුභයේ පුලවක අසුභයේ පුලවක අසුභයේ කියලා මේ විදිහට වචනෙන් හිතින් කියන වචනෙන් කියනවා. ඇහෙන් බලාගෙන වචනෙන් කියමින් හිතට අරමුණු ගන්නවා. ඊළඟට ඇහ පියාගෙන හිතින් කියවනවා. හිතින් කියවමින් හිතට අරමුණු ගන්නවා. එසේ ගැනීම සඳහා තියෙනවා කරුණු 11ක් ආවර්ජන කරන්න. කල්ලා 11 ආකාරයකට. ඒ කියන්නේ වන්නතෝ, සංඨානතෝ, ලිංගතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ කියලා කරුණු 6ක් තියෙනවා. තව තියෙනවා සන්දිතෝ, විවරතෝ, නින්නතෝ, තලතෝ, සමන්තතෝ කියලා තව කරුණු 5ක් තියෙනවා. සියල්ල 11යි. වන්නතෝ කියන්නේ ඒ ශරීරයේ තියෙන වර්ණේ බලන්නට ඕනේ. වර්ණය කියන්නේ සමහරට කළු පාට වෙන්න පුළුවන්, සුදු පාට වෙන්න පුළුවන්. දැන් පණුවම් පිරීගෙන ඉන්නකොට සුදු පාට වෙන්න පුළුවන්. ඒ වගේම එළළු පාට වෙන්න පුළුවන්, කබර පාට වෙන්න පුළුවන්. ඒ වගේ වර්ණයේ හිතින් අරමුණු කරනවා. සන්තානතෝ කියන්නේ අතේ සටහන, දකුණු අතේ සටහන, වම් අතේ සටහන, දකුණු පායේ සටහන, වම් පායේ සටහන, ශරීරයේ මැද ශරීරයේ සටහන, ඉසේ ශරීරයේ සටහන, මේ විදිහට ශරීරයේ කොටස් වල සටහන් බලන්නට ඕනේ. ඊළඟට ලිංගතෝ කියන්නේ සමහර විට ස්ත්‍රී පුරුෂ භේදය නෙමෙයි මෙතන හිතන්නේ, වයස අනුව කුඩා කෙනෙකුගේ ශරීරයක්, මධ්‍යම කෙනෙකුගේ ශරීරයක්, තරුණ කෙනෙකුගේ ශරීරයක්, මහලු කෙනෙකුගේ ශරීරයක්, මෘත ශරීරය ගැන වයස අනුව සලකා බැලීම. ඊළඟට ඕකාසතෝ කියන්නේ මේක පිහිටි තැන, මෙන්න අත තියෙන තැන මෙතනයි, වම් අත මෙතනයි, දකුණු අත මෙතනයි, ඉස මෙතනයි, කඳ මෙතනයි, වම් පාය මෙතනමයි, දකුණු පාය මෙතනයි. ඔය විදිහට ඒ ශාරීරික කොටස් තියෙන තැන් ඕකාසතෝ බලනවා. පරිච්ඡේදතෝ කියන්නේ ඒ කොටස් වල ඉම බලනවා. ඉස මෙන්න මෙතනින් සීමා වෙලා තියෙනවා, අත මෙතනින් සීමා වෙලා, වම් අත මෙතනින්, දකුණු පාය මෙතනින්, වම් පාය මෙතනින්, කඳ මෙතනින් කියලා ඔක්කොම ශරීරයේ ඉම බලනවා. මොයි දිහට කරුණු 6ක් ඉස්සෙල්ලා බලනවා. වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ඊළඟට ලිංග වශයෙන්, දිශා වශයෙන්, ඕකාස වශයෙන්, පරිච්ඡේද වශයෙන්. දිශා කිව්වේ මම ඉන්නේ මේ නැගෙනහිර දිශාවේ, මෘත ශරීරයේ බටහිර දිශාවේ. නැත්තම් මෘත ශරීරයේ තියෙන නැගෙනහිර දිශාවේ මම ඉන්නේ බටහිර දිශාවේ. ආදි වශයෙන් ඒ දිශාව සලකා බැලීම. ওই විදිහට නාමයෙන් උඩ දිශාව, නාමයෙන් යට, යට දිශාව ඒ විදිහටත් බලනවා. එතකොට මේ අට්ටික අසුභය බැලීමේදීත් මේ විදිහයි. අට්ටික කියන්නේ ඉතින් සමහරට මුළු ඇට සැකිල්ල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇට සැකිලි කොටස් කොටස් තියෙන්න පුළුවන්. එක ඇට සැකිල්ලක් වෙන්නත් පුළුවන්. එක ඇටයක් වෙන්නත් පුළුවන්. ඒ කොයි හරි දෙයක අර විදිහටම ඇහෙන් බලාගෙන වචනින් කියවනවා. අට්ටිකාසුභේ, අට්ටිකාසුභේ, අට්ටිකාසුභේ කියලා. හිතින් බලාගෙන හිතින් කියවනවා. අට්ටිකාසුභේ, අට්ටිකාසුභේ කියලා. මෙහෙම ඇහෙන් බලාගෙන වචනින් කියෙමින් හිතින් හිතාගෙන හිතින් මෙනෙහි කිරීමෙන් ඇපියාගෙන මෙනෙහි කිරීමෙන් යම් වෙලාවක මේකේ අරමුණක් හිතට සම්පූර්ණයෙන්ම එනවා. අන්න ඒ විදිහට තමයි බලන්නේ. ඊට පස්සේ දැන් ඔය කියන ක්‍රම 6ට පේරුණ නැත්නම්, හරියට හිතට වැදුණ නැත්නම් අර සන්දිතෝ, විවරතෝ, නින්නතෝ, තලතෝ, සමන්තතෝ කියන කරුණු පහෙනුත් බලනවා. සන්දිතෝ කියලා කියන්නේ මේ ශරීරයේ සන්දිස්ථාන. මෙන්න අතේ මේ වරලු කළ සන්ධියේ, වැලිමිඩි සන්ධියේ, උරහිසේ සන්ධියේ, වම් අතෙත් ඒ වගේ සන්ධිය, දකුණු අතෙත් ඒ වගේ සන්ධි තුන, ඒවා කටි සන්ධිය, බෙල්ලේ සන්ධිය, ඔය වාගේ ශරීරයේ සන්ධි ස්ථාන ගැන බලනවා. ඇට සැකිල්ලෙත් ඒ විදිහටම බලනවා. ඇට සැකිල්ල තින් සම්පූර්ණයෙන් තියෙනවා නම් ඒ විදිහට බලන්න පුළුවන්. කොටස් කොටස් නම් තියෙන්නේ, කෑලි කෑලි නම් තියෙන්නේ, කෑල්ලේ තියෙන හැටියට සන්ධි ස්ථාන බලනවා.
ශරීරයක සන්ධිස්ථානක 180ක් තියෙන ඔක්කොම බලන්න පුළුවන්කමක් නැහැ මේ මූලික ශරීරේ. නමුත් දකින්නේ ඇහැට පේන සන්ධිස්ථාන විතරක් බලනවා. සන්ධිතෝ විවරතෝ, විවරති කියන්නේ විවෘත ස්ථාන. දැන් මේ පොළවක ඇටසැකිල්ල නම් කොටෝ පොළවක අසුබේ නම් ඒ ශරීරයේහි විවෘත වෙලා තියෙන දැන් මුඛද්වාරි විවරලා තියෙනවා නම් කට විවරලා තියෙනවා නම් ඒක විවර වශයෙන් බලනවා. බෙල්ලයි කඳයි අතර විවෘතයේ බලනවා. වම් අතයි කඳයි අතර විවෘතයේ බලනවා. දකුණු අතයි කඳයි අතර විවෘතයේ බලනවා. පාදක අතරේ විවෘතයේ බලනවා. මේ වාගේ විවර වේ තියෙන තැන් බලනවා. ඊළඟට නින්නතෝ තලතෝ. සමහර විට මූලික ශරීරයේ තියෙන පහත තැනක තමන් ඉන්නේ උස් තැනක. තමන් ඉන්නේ පහත් තැනක නැත්නම් මූලික ශරීරයේ උස් තැනක වාගේ ඒ තියෙන හැටි මෙනෙහි කරනවා. නින්න වශයෙන් තල වශයෙන්. එමෙ නැත්නම් ශරීරයේම කොටස් කොටස් වල උස් තැන් මිටි තැන් බලනවා. ඒ ශරීරයේ අසවල් තැන දැන් මේ ඉස කියන තැන ටිකක් උසින් තියෙනවා. ඒ වගේ බෙල්ල පාතෙන් තියෙනවා. පපුව උසින් තියෙනවා. උදරයේ පාත් වෙලා තියෙනවා. ඒ වගේ ශරීරයේ උස් තැන් මිටි තැන් බලනවා. සමන්තතෝ කියන්නේ මුළු සරුවාංගයේම ඉසේ පැටන් පාදේ දක්වා, පාදේ පැටන් නැවත ඉස දක්වා වටේට හිතින් බලනවා. වචනයෙන් කියන්නේ ඇහෙන් බලාගෙන හිතින් බලනවා. මේ විදිහට නින්න වශයෙන්, තල වශයෙන්, ඒ වගේම සන්ධි වශයෙන්, විවර වශයෙන්, ආත්පස වශයෙන් බලනවා. මේ මෙකලොස් ආකාරයෙන් බැලීමෙන් තමයි මේ මුළුත ශාරීරයේ හිතට අරමුණු ගත හැකි වෙන්නේ. හේතුව මේ මුළුත ශාරීරයේ එක බලන්න බොහෝම මේ නසුදුසු අසුබයක්. මේක දකින්න හිත කැමති නෑ. නමුත් මේක අර කුසල ඡන්දේ පිහිටුවාගෙන නැවත 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 හිතෙන් බලමින්, වචනෙන් කියවමින්, හිතින් මෙනෙහි කරමින්, මෙනෙහි කිරීමෙන් තමයි මේ අරමුණ හිතට එන්නේ. අන්න ඒ විදිහට තමයි මේ 11 ආකාරයකින් මූලික ශරීරයේ දෙක දිහා වරින් වර බලන්නේ. ස්වාමීන් වහන්ස, පුලවක අසුබයේ, අට්ටික අසුබයේ, උග්ගහ නිමිති, පටිභාග නිමිති කෙබඳද? පුලවක අසුබයෙහි උග්ගහ නිමිත්ත කියලා හඳුන්වන්නේ ඇත්ත වශයෙන් අර විශාල බත්හලියක් විහිරිලා පණුව සිලිසිලි ගාලා හැසිරෙන හැටි උග්ගහ නිමිත්තට වැටෙන්න පටන් ගන්නවා. ඒ ශරීරයේ පුරාම මේ පණුවන් හැසිරෙන හැටි තමන්ගේ මනසට අරමුණු වෙනවා. ඒක බොහොම චංචලයි. ඒ පණුව නිතරම සිලිසිලි ගාලා නිතරම හැසිරෙනවා. ওই විදිහට උග්ගහ නිමිත්ත හිතට අරමුණු වෙනවා. ආට්ටික නිමිත්තේදී උග්ගහ නිමිත්ත ලැබෙන්නේ ඒ ඇටසැකිල්ල ඇටකටු අනුවමයි. ඇටසැකිලි ගොඩක් නම් සම්පූර්ණ ඇටසැකිල්ල නම් ඒක කෑලි කෑලි ඒව එකට සම්බන්ධතන් හැටියට පේන්න පටන් ගන්නවා. ඒ විදිහට ඇටසැකිල්ල අරමුණු පේනවා. ඇහැට පේන පිළිවෙලටමයි හිතට පේන්නේ උග්ගහ නිමිත්ත. ඒක තමයි උග්ගහ කියන වචනේ තේරුම. ඉගෙනීමේ නිමිත්ත කියන එකයි. ඇහැට පෙනෙච්ච දේ ඉගෙන ගන්න නිමිත්ත තමයි උග්ගහ නිමිත්ත කියන්නේ. ඒක ඇහැට පෙනෙමින් තිබිච්ච ආකාරයටම හිතට පේන්න පටන් ගන්නවා. ඒකෙන් මර වැටුණෙන් පස්සේ ඒක නිතරම පේනවා. හැරෙන පැහැරෙන පැත්තට පේනවා. අන්නේ විදියට උග්ගහ නිමිත්ත ඇති කර ගැනීම පළමුවෙන්ම සිදු කළ යුතු වෙනවා. ස්වාමීන් වහන්ස, එම අසුභ භාවනා දෙකෙන් ලැබෙන සමාධිය කෙසේද? දැන් මේ උග්ගහ නිමිත්තකින් අවස්ථා ලැබුණාම සමහර යෝගාවචර කෙනෙකුට එතින්දීම පටිභාග නිමිත්තයි ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒකට අවස්ථා නොලැබී යන්න පුළුවන්. එකක් තමයි දැන් හැන්දෑ වෙලා කඩවල වැටිගෙන ඉනවන නම් එතන ඉන්න සුදුසු නෑ. එතන යන්න වෙනවා. ඒ මොකද හැන්දෑ වෙනකොට සතුන් එනවා මේ මූර්ත ශරීරය තියෙන තැන් හොයාගෙන. තවත් තවත් බාධක ඇති වෙනවා. අන්ධකාර වෙනවා. ඒ නිසා එවැන්නෙකු ඒ මොහොතේදී ධ්‍යාන ලබන්න බැරි වුණා නම් ඔහු තමන්ගේ වාසස්ථානයේ වෙත යන්න ඕන. අර වගේ වටපිට බලන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, ඒ උග්ගහ නිමිත්ත වෙනස් නොවන හැටියට ඒක දිහා බලාගෙන හිතින් පියවරෙන් පියවරේ භාවනාවෙන් මෙනෙහි කරමින්ම යන්නට ඕනේ. අර තමන් ආපු ගමන් මාර්ගය අනුවම යන්නට ඕනේ. ගිහිල්ලා තමන්ගේ වාසස්ථානයේ සක්මනේ හෝ වාඩි වෙලා හෝ ඒ උග්ගහ නිමිත්ත බලාගෙන අසුභ භාවනා වඩන්නට ඕනේ. යම්කිසි විදියකින් එතින්දිම පුළුවන් වුණා නම් ප්‍රතිභාග නිමිත්ත හා ප්‍රථම ධානය උපදවන්න ඒක ලොකු වාසනාවක්, ලොකු දක්ෂතාවක්. එතින්දි සමහර විට මේ උග්ගහ නිමිත්ත ලබා ගන්න යෝගාවචරයා තවදුරටත් ඒ පුලවකාසුභේ පුලවකාසුභේ මෙනෙහි කිරීමේදීත්, අට්ටිකාසුභේ අට්ටිකාසුභේ වෙන වෙන මෙනෙහි කිරීමේදීත් ඒ උග්ගහ නිමිත්තට වඩා බොහොම ප්‍රසන්න නිමිත්තක් පහළ වෙන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ නිශ්චල වූ, අර බත්කැලියක් ඇහිලා තියෙනකොට බත්තුළු නිශ්චලව තියෙනවා වගේ නිශ්චල වූ පොළවක අසුබේ උගා නිමිති වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම අට්ටිකාසුබේ නම් අට්ටිකාසුබේ වෙන් වෙලා තිබෙච්ච ඇටසැපි කැබලි ඔක්කොම එකාසු වෙලා එක ඇටසැකිල්ලක් කරගෙන බොහොම ප්‍රසන්නව වැටෙන්න පටන් ගන්නවා. එතෙන්දි බියක් ඇති වෙන්නේම නැහැ. ඒ වගේම පිළිකුලක් කියන්නේ මේ අප්‍රසාදයක් ඇති වෙන්නේ, බොහොම ප්‍රසාදයක් ඇති වෙනවා මේ අරමුණ එනකොට. ඒ වෙලාවේ නීවරණ පහ සම්පූර්ණ යටපත් වුණා. කාම ඡන්ද කියන කිසි ආසාවක් නැහැ. ව්‍යාපාද කියන කිසිම ගැටීමක් හිතේ නැහැ. තීන මිද්ද කියන ඇලිමැලිකමක් ඇත්තෙම නැහැ. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරීමක් හෝ පසුතැවිල්ලක් ඇත්තෙම නැහැ. විචිකිච්ඡා කියන සැකයක් ඇත්තෙම නැහැ. දැන් ඉතින් හිත බොහොම ප්‍රබාස්වරයි. ඒ වෙලාවට හිත සමාධියක් ඇති වුණා වෙනවා, උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධියේ පිහිටාගෙන මේ පුලවකාසුභේ පුලවකාසුභේ කියලා පුලවකාසුභයත්, ඊළඟට අට්ටිකාසුභේ අට්ටිකාසුභේ කියලා වෙන මේ අට්ටිකාසුභයත් මෙනෙහි කරන්න කරන්න ප්‍රතිභාග නිමිත්තට හිත කිඳා බහින තත්වයට හිත සමාධිගත වෙනවා. ඒ සමාධිගත වෙනවා කියලා කියන්නේ උපචාර සමාධියට විශේෂ වූ ප්‍රථම ධ්‍යාන සමාධිය ඇතිවීමයි. ප්‍රථම ධ්‍යාන සමාධිය එක වාරට එක සැරේයි ඇති, එක චිත්තක්ෂණයයි ඇති වෙන්නේ. ඒක නැවත 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 දහවර සියවර දහස්වර නැවත 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 ඒක මෙනෙහි කරමින් උපදවන්නට ඕනේ. එසේ උපදවාගෙන ඊළඟට ඒක වසීබාට පමුණවා ගන්නට ඕනේ. මේකෙන් ප්‍රථම ධ්‍යානෙ පමණයි ලැබෙන්නේ. හේතුව අසු භාවනා 11ක් තියෙනවානේ. දැන් නිමුර්ත ශාරීරික භාවනා 10යි, දෙතිස් කුණුඹ කොට අසු භාවනාවයි, කියන්නේ සවිඥානික අසු භාවනාවයි 11. ඔය 11ෙම තියෙන්නේ පිළිකුල් වශයෙන් නම් ප්‍රථම ධ්‍යානේ පමණයි. පිළිකුල් වශයෙන් වඩනකොට කිසිසේත් ඒ ශරීරයේහි ඊට වඩා උසස් ධ්‍යානයකටපත් වෙන්න බැරි. විතරක ਵਿਚාරකේන මේ දෙකෙන් තොරව සමාධිගත වෙන්නට බෑ. අසුභ භාවනාවක් වැඩීමේදී විතරක ਵਿਚාරකේන ධ්‍යානාංග දෙක අත්‍යවශ්‍ය වෙනවා. නැවත 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 ඒ අරමුණට හේත යොමු කිරීමේ විතරකය, නැවත 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 ඒ අරමුණේ හසුරුවන ਵਿਚාරය අපට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඒක ඉක්මවල ද්විතිය ඥාන ලබන්න බෑ. ඉතින් මේ විදිහට පිළිකුල් භාවනාවෙන් ඒ ප්‍රථම ඥානෙ ලැබුණාම ඒක පස් ආකාරයකින් වසී භාවයට පමුණවා ගන්නටම ඕනේ. පස් ආකාරය කියන්නේ ආවර්ජන, සමාපජ්ජ, අදිඨාන, වුඨාන, පච්චවේකනා කියන කරුණු පහ. ආවර්ජන කියන්නේ මේ ප්‍රතිභාග නිමිත්තක් ධානාංග පහක් ආවර්ජනා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් පුලෝක අසුභේ නම් අපි මේ ලබා ගත්තේ පුලෝක අසුභේ කියලා ප්‍රතිභාග නිමිත්ත අපි තමන්ගේ මනසට ගන්න ඕනේ. ඊළඟට පුලෝක අසුභේහි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥානි අනුපනාගත වේවා කියලා ආවර්ජනා කරන්නට ඕනේ. මේක තමයි ආවර්ජන. සමාපඥා කියන්නේ ලැබෙන ප්‍රථම ඥානයේපත් වීම. ඒක දැන් ප්‍රගුණ වෙච්ච නිසා අනිවාර්යෙන් ඒ ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කිරීමේදී ප්‍රථම ඥානේ පහළ වෙනවා. හැබැයි මේ පහළ වෙන්නේ ඉස්සර වේලාව අදිෂ්ඨාන කිරීමයි. විනාඩි 5ක් මේ සමාධියේ පවතිව නැත්නම් විනාඩි 10ක් පවතිව, විනාඩි 20ක්, විනාඩි 30ක්, විනාඩි 40ක්, විනාඩි 50ක්, විනාඩි 60ක්, පැයක්, පැයකමාරක්, පැය දෙකක් කොහොම වේලාව නියම කරගන්නක තමයි අදිෂ්ඨාන කියලා කියන්නේ. ඊළඟට වේලාවට අනුව නැගිටින්නත් අදිෂ්ඨාන කරන්න ඕන. විනාඩි 5කින් නැගිටීම වේවා, විනාඩි 10කින්, විනාඩි 20කින්, විනාඩි 30කින්, විනාඩි 40කින්, විනාඩි 50කින්, විනාඩි 60කින්, පැයකමාරකින් ඔහොම ඒ තමන්ට ඕන වේලාවට අවදි වෙන්න අදිෂ්ඨාන කරනවා. ධ්‍යානෙන් නැගිටින්න අදිෂ්ඨාන කරන එක උට්ටාන. ඒ සියල්ල සම්පූර්ණ කරලා තමයි පච්චවේකනා කරන්නේ. පච්චවේකනා කියන්නේ හෘද වස්තුවට ආලෝකයේ වීදුවලා ඒ ධ්‍යානයට හිත යොමු කළ විතර්කයේ මෙනෙහි කරනවා. ඒ ධ්‍යානයේ හිත හැසිරීම විචාරයේ මෙනෙහි කරනවා. ඒ ධ්‍යානයේ සිත පිනෙව ප්‍රීතියේ මෙනෙහි කරනවා. ධ්‍යාන අරමුණේ සැපවත් කළ සුඛය මෙනෙහි කරනවා. ධ්‍යාන අරමුණේ එකඟත්වයෙන් පැවති සමාධියේ ඒකාග්‍රතාව මෙනෙහි කරනවා. ඒක දෙතුන් සැරයක් පමණයි කියන්නේ. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව, විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඉස්සෙල්ලා එකක් එකක් වෙන වෙනම මෙනෙහි කරන, ඊට පස්සේ පහම පෙළියට මෙනෙහි කරනවා. ඔය විදිහට ප්‍රතිවේක්ෂා මේක ඉතින් සියවර දහස්වර ඔය ප්‍රගුණ කරන්නට ඕනේ. ඔය වසීතා ප්‍රගුණ කිරීම වැඩි තරමට
තමන්ට වාසනාවයි කියන්නේ. එතකොට සමාධි ස්ථාවර වෙනවා, ධ්‍යාන ස්ථාවර වෙනවා. ආවර්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වුට්ටාන, පච්චවේකන කියන මේ පහ අනුව වසීතාව පුරුදු කරමින් ධ්‍යාන සමාධින්න පුරුදු වෙන්න ඕනේ. පුරුදු වුණාන් පස්සේ තමන්ට පුළුවන් පැයක් ධ්‍යාන සමාපත්තියෙන් ඉන්න, පැය දෙකක්, පැය හතරක්, මුළු වරුවක්, දවල් කාලයක්, මුළු රාත්‍රී කාලයක්, මුළු රාදෑවල් දෙකක්, ඔය විදිහට වැඩි තරම් වේලාව සමාපත්තියෙන් ඉන්න පුළුවන් මේ ප්‍රථම ධ්‍යානය හොඳට වසී කරගත්තන් පස්සේ. අත්වාසිය මේ ප්‍රථම ධ්‍යානය ලබා ගැනීම තමයි යෝගාවචරයාට අමාරුම දේ. ඊට පස්සේ අනිත් ධ්‍යාන වඩනවා කියන එක එච්චර දුෂ්කර නෑ. ඒක ඊට පහසු වෙනවා, හේතුව නීවරණ යටපත් කළ බැවින්. ඒ නිසා මෙන්න මේ අසුභ භාවනා දෙකෙනුත් වෙන වෙනම ප්‍රථම ධ්‍යාන එකක් එකක් ලබන්න පුළුවන් බව අපි තේරුම් කරගන්න. ස්වාමීන් වහන්ස, අසුභ භාවනාවට ඇති බාධක මොනවද? අසුභ භාවනාවට බාධක තියෙන එකට තමයි ගොඩක් බාධක එන්නේ. එකක් තමයි තියෙන ඒවා සොයා ගැනීමේ දුෂ්කරතාව. අසුභ හැමදාම ලැබෙන්නේ සෝනක, කැලෑවක, පිට්ටනියක, වනරොදක අසුභයක් ලැබෙනවා කියන එක බොහොම දුෂ්කර දෙයක්, දුර්ලභ දෙයක්. ඒක එක බාධකයක්. අනිකේ යන ගමන් වලදී මොනතරම් බාධක තියේද? වන සතුන් ඉන්නවා, සර්පයන් ඉන්නවා, එක්ක අඳුර ඇටියගෙන ඉන්නවා, මේවත් බාධක. අනික කාණේ තමන්ගේ ඇවතුම් පැවතුම්. ඒ කියන්නේ තමන්ගේ සත්සන්තානෙහි මේ සම්බන්ධව අර තණ්හා, දික්ඛි, මාන කියන මේවා මේ ඇති නොවේ නැහැ කියලා තමන් පවතින්නට ඕනේ. ඒ වගේම නීවරණ පහට අපි කිසිසේත් සමීප නොවේ නැහැ කියලා නීවරණ යටපත් කරගන්නටම ඕනේ. ඒ වගේම භාවනා නොකරන පුද්ගලයන් එක්ක කතා කිරීමෙන් වැළකී සිටින්නට ඕනේ, කතා කිරීම බාධාවක්. ඒ මොකද භාවනා නොකරන කෙනෙක් මේක සාකච්ඡා කරන්න ගියොත් තමන් හිත අවුල් කරනවා. ඒ නිසා ඒවෙන් වැළකී සිටින්නට ඕනේ. එවගේම කරනවා නම් භාවනා කරන කෙනෙක් එක්ක සාකච්ඡා කිරීම වටිනවා. ඒ මොකද භාවනා කරන කෙනෙක් සම්බන්ධ සාකච්ඡා කිරීමෙන් ඒකේ අඩුපාඩුකම් තමන්ට දැන ඉගෙන ගන්න පුළුවන්. එවගේම තමන්ගේ සන්තානෙහි සීලය හරියට පිරිසුදුව තබා ගන්න ඕන. අඛණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමන්ත, සමාධි, සංවත්තිනික කියන අට ආකාරයෙන් සීලය හරියට පිරිසුදුව තියා ගන්න ඕන. සීලය අපිරිසුදු නම් බිඳක් හරි එක බාධාවක්. ඒ වගේම අර මුලින් සඳහන් කළාසේ වැඩි හිටියන්ට කියලා තියෙන්න ඕන, ගම්පතියට කියලා තියෙන්න ඕන, සෝනක නම් ඒ සෝම පාලකයාට කියලා තියෙන්න ඕන. එසේ කියලා තියෙන නිකටමට නෙමෙයි, යංගිසි විදේකින් තමන්ට චිත්ත වික්ෂේපයක් ඇති වුණොත්, බියක් ඇති වුණොත්, ඒ ඇත්තෝ අසනීපයක් වුණොත්, වමන යන්න වුණොත්, එවාගේම බඩ යන්න වුණොත්, ඒ ඇත්තෝ හරි පිහිට වෙලා තමා සුවපත් කරගන්නවා. මේ ආදී කාරණාම් ගත් තියෙනවා තේරුම් කරගන්න. ඒ විදිහේ බාධකයන් තේරුම්ගෙන ඒවායින් කරදරයක් නොවන හැටියට අනුපිළිවෙලින් පිළිපදින්නට යෝගාවචරය මතක තබා ගන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාවෙන් සසු සමාධිය වඩන්නේ කෙසේද? අසුභ භාවනාවත් සසු භාවනා කිරීමෙනුත් යංගසි ප්‍රථම ධානය හෝ ලැබුවා නම් ඉතිරි භාවනාවලින් අර්පණා භාවනා සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. අපි හිතමු දැන් ආනාපාන සතිය වගේ භාවනාවකට අසුභ භාවනාවෙන් ප්‍රථම ධානය ලබා ගත කෙනෙකු බොහෝම ලේසියෙන් ධ්‍යාන සමාවදී වඩන් සමර්ථ වෙනවා. ආනපාන සතියට යෙදිච්ච ගමන්ම ඔහුගේ හිත සමාධි කරගන්න පුළුවන්. හේතුව නීවරණ යටපත් වී තියෙන නිසායි. නීවරණ යටපත් වෙලා ධ්‍යානාංග පහ සක්තිමත් වෙලා තියෙනවා. ධ්‍යානාංග කිව්වේ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. ඒවා බොහොම සක්තිමත් වෙ තියෙනවා. සතිය හොඳින් පිහිටා තිබෙනවා. ඒ නිසා නීවරණ යටපත් කිරීමේ වෙහෙසක් ආයි විඳින්නේ නැහැ. එනිසා ආනාපාන සතියෙන් රූප ධ්‍යාන හතරක් ලබන්න පුළුවන්. ඊළඟට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ධ්‍යාන වඩන්න පුළුවන්. තවත් ද්වත්ින් සාකාරයේ ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒකම බුද්ධානුස්සති, මරණානුස්සති පින් භාවනා වලින් උපචාර ධ්‍යාන වඩන්න ලේසි. කසින භාවනා වඩන්නත් පුළුවන්. දැන් තමන්ගේම ශරීරයෙන් පුළුවනි වර්ණ කසින හතරක් උපදවන්න. නිල කසින, පීත කසින, ලෝහිත කසින, වදාත කසින. ඒකෙන් රූප ධ්‍යාන හතර හතර උපදවලා අරූප ධ්‍යාන හතර වඩන්නත් පුළුවන්. ඊළඟට පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආලෝක කසින, ආකාශ කසින කියන හයනොත් එකක් එකක් ගානේ ඊට සුදුසු අරමුණක් අරමුණු කරගෙන කසින ධ්‍යාන, රූප ධ්‍යාන හතරයි, අරූප ධ්‍යානයි වඩන්න පුළුවන්. ආකාශ කසිනේ හැර අනික කසින නමේම අරූප ධ්‍යාන වඩන්න පුළුවන්. එනිසා මේ කියන
අසුභ භාවනාවෙන් ප්‍රථම ධානය උපදවා ගත්තොත් ගුරු උපදේශ හරියට ලබාගෙන ආනාපාන ධ්‍යාන, එවැගේම ද්වත්තින් සාකාර ධ්‍යාන, බ්‍රහ්ම විහාර ධ්‍යාන, කසින ධ්‍යාන, අරූප ධ්‍යාන මේ ඔක්කොම වඩන්න පුළුවන්. ඒ නිසා ඒක හරියට පදනමක් වෙනවා. අසුභ භාවනාවෙන් ලබාගත් මේ සමාධියේ ප්‍රථම ධ්‍යාන සමාධිය අපට පදනමක් වෙනවා, බලවත් ශක්තියක් වෙනවා සසු ධ්‍යාන වඩන්න. ඒ නිසා ඕනම ධ්‍යානයක් වඩන්න පහසු වෙනවා. ස්වාමින් වහන්සේ, අසුභ භාවනාව මගඵල නිවනට පාදක වන්නේ කෙසේද? අසුභ භාවනාවෙන්ම විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. එසේ නොවේ නම් අනිකුත් ආනාපාන ධ්‍යාන, බ්‍රහ්ම විහාර ධ්‍යාන, කසින ධ්‍යාන ආදී වඩලා ඒවා පදනම් කරගෙන විපස්සනාට හැරිලා මාර්ගඵල ලබන්න පුළුවන්. එනිසා දැන් සමහර විට මේ මූර්ත ශරීරෙ නෙමෙයි ජීවමාන ශරීරය දැකලා සමහර කෙනෙක් ධ්‍යාන වඩලා ඒකෙන් විපස්සනා වඩලා මාර්ගඵල උපදවාගෙන තියෙනවා. අපේ ලංකාවේ මේ මහා සංඝරක්කිත ස්වාමීන් වහන්සේ උපස්ථාන කරන භාගනීය සංඝරක්කිත කියන සාමණේර නම රජ කෙනෙක් සුවසට ආභරණ පැළඳගෙන ඇතා පිට යනවා දැකලා වෙන කෙනෙක් ඉතින් පුදුම වෙනවා, විශ්මිත වෙනවා. දෙවි කෙනෙක් යවනවාගේනේ රජතුමා යන්නේ. නමුත් මේතුමා මේ ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා ඒක අසුභ සංඥාට හරවන්න. ඒ කියන්නේ ජීවමාන ශරීරයේ අසුභ භාවනා වැඩුවා. උන්වහන්සේ තින්දිම අනාගාමී වුණා. ආචාර්යයි මේ වාගේ ජීවමානක වූද මූර්ත ශරීරේ වූද අසුභයක් අනුමුණු කරගෙන කෙනෙකුට පුළුවනි විපස්සනාවට හැරෙන්න. විපස්සනාවෙන් ඉතින් තමාගේ හේතු සම්පත් පිරී තිබුණා නම්, පාරමී සපුරාගෙන තිබුණා නම්, බෝධිපාක්ෂික ධර්ම මුහුකුරා ගින් තිබුණා නම්, විපස්සනා වීතිය නිසිසේ වැඩුණා නම්, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි අහලා තියෙනවා නේද බුදුරජාන් වහන්සේගේ කාලේ මහා කාල කියන ස්වාමින් වහන්සේ බොහෝම ශ්‍රද්ධාවන්තව පැවිදි වුණා. විශාල ධනවත් වෙළෙන්දෙක් වෙඳලා අන්තිමේදී රජගහ නුවර සෝහන් පාලිකාවකට කියලා සෝහනේ ආදාහන කරන්න තියෙන මූර්ත ශරීරයක් ආදාහන කරන්න ඉස්සර වෙලා උන්වහන්සේට පෙන්වන්න කිව්වා. එසේ පෙන්නලා ඊළඟට චිතකේර නංවල දර්ශාර නංවල ආදාහන කරන්න ඉදිරිපත් කරන්න කිව්වා. ඉතින් ඒ චිතකේ දැල්වෙන මේ උණු වෙලා වැගිරෙන මේ මූර්ත ශරීරයේ බලාගෙන මේ ස්වාමින් වහන්සේ විපස්සනා වඩලා රහත් වුණා. මෙන්න මේ වාගේ අපේ ලංකාවේ මහා තිස්ස කියන ස්වාමින් වහන්සේ සිනහවෙන්නේ කෙලෙස්සිතකින් සිනහවෙන්නේ කාන්තාවකගේ දත් යට දැකලා අට්ඨික සංඥා උපතවාගෙන ප්‍රථම ධානයේ පහළ කරගෙන ධාන පදනම් කරගෙන විපස්සනා වඩලා එතෙන්දීම හිත පියවරේ රහත් වුණා. මේ වාගේ සිදුවීම් වලින් අපට පැහැදිලි වෙනවා මූර්ත ශරීරයේ උනත් ජීවමානක ශරීරයේ උනත් අසුභ ධාන ප්‍රථම ධාන උපදවාගෙන ඒකෙන් විපස්සනාවට හැරිලා මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන් බව. ස්වාමීන් වහන්ස, අසුභ ධ්‍යාන වැඩීමේ අනුසස් මොනවද? අසුභ ධ්‍යාන වැඩීමේ අනුසස් විශේෂයි. යම්කිසි කෙනෙක් අසුභ ධ්‍යානයකින් ප්‍රථම ධ්‍යාන ඉපදෙව්වා නම්, අසුභ භාවනාවකින් ප්‍රථම ධ්‍යාන ඉපදෙව්වා නම් රහතන් වහන්සේ කෙනෙක් සමාන ගුණවතෙක් බවට පත් වෙනවා. ඒක විශේෂ ආනිසංසයක්. ඒ කියන්නේ ඒ අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලැබූ යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් හරි ගිහි කෙනෙක් හරි ඕනම පණ පිටින් ඉන්න සතෙක් හරි මිනිසෙක් හරි දැක්කත් එක පාටම වැටෙන්නේ අසුභයක් කියන හැඟීමමයි. අසුභයක් කියන සංඥාව වැටේනවා. දිව්‍ය සමාන රූපයක් දැක්කත් කොයිතරම් අලංකාර ඇඳුම් පැළඳුම් වලින් ඇඳගෙන පැළඳගෙන ඉන්න කාන්තාවක් දැක්කත් අසුභ සංඥා වැටෙන්න පටන් ගන්නවා. මූර්ත ශරීරයක් වාගේ මැරිලා පණුවන් ගහලා ඇටසැකිලි වෙලා තියෙන ඇටි තමන්ද වැටෙන්න පටන් ගන්නවා. ඒ තරමට ඒ අසුභ ධ්‍යානයේ ලබාගත් රහත් නොවූ භික්ෂූන් වහන්සේට පවා පුදුමාකාර අසුභ සංඥාවක් පහළ වීමෙන් රහතන් වහන්සේ කෙනෙක් වැනි තත්ත්වයට පත් වෙනවා. ඒකත් විශේෂානිසංසයක්. අනික භය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. මේ අසුභය අරමුණු කරගෙන ධ්‍යාන වඩාපු ස්වාමින් වහන්සේ හරි ගිහි පවුත්තය හරි කිසි විටක ඕනම සොහොන් බිමකින්වා කිසි බයක් ඇති ගැනීමක් නැහැ. මොනම අමනුෂ්‍ය දෙයක්වත් බියක් ඇති ගැනීමක් එන්නේ නැහැ. එහෙම බයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිර්භයතාව ඇතිවීමත් මේ භාවනාවේ තියෙන විශේෂ ආනිසංසයක්. ඒ වගේම පුදුම විදිහේ බුද්ධාලම්බන ප්‍රීතිය උපදිනවා. අපේ සරුවඥන් වහන්සේ මේ තරම් දකින්න බැරි, අහන්න බැරි, ආග්‍රාණී කරන්න බැරි බොහොම අපිරිසුදු යෙයුම් පවා
මඟඵල නිවනට යන මාර්ගය අපට දේශනා කරලා තියෙනව නේද කියලා බුදුරජාන් වහන්සේ කෙරේ පුදුම ගෞරවයක් ශ්‍රද්ධාවක් ඉතිරි පැතිරි පහළ වෙනවා. ඒ වගේම හැම වෙලාවෙම සංවරශීලී කෙනෙක් වෙන, හැම වෙලාවෙම සීලයෙන් පිරිසුදු කෙනෙක් වෙනවා, හැම වෙලාවෙම අනිත්‍යයට ආදර්ශමත් කෙනෙක් වෙනවා, අප්‍රමාදව ගුණපරන්නෙක් වෙනවා, බොහෝම අල්පේචිතාවෙන් ජීවත් වෙනවා, චීවර පින්න පාද සේනාසන ගිලන් ප්‍රසාදිය ගැන කිසිම ආසාවක් නැහැ, බොහොම අල්පේච්ඡ ජීවිත ගෙවනවා. අර තියෙනවනේ දස කතා වස්තුව කියලා, අල්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසංග කතා, විරිය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, මේවා තමයි උන්වහන්සේගේ නිතර භාවිතා වෙන්නේ කියන්නේ කතා කරන්නේ. තරමට උන්වහන්සේ ගුණගරුක කෙනෙක් වෙනවා. මෙන්න මේ ආදී බොහෝ ගුණ ආනිසංස අතරත උන්වහන්සේ සෝවාන් මාර්ගඵල ලබන්න සුදුස්සෙක් වෙනවා. සකදාගාමි, අනාගාමි, අරිහත්ත්වේ ලබන්න සුදුස්සෙක් වෙනවා. සමාරේතේ පදනම් කරගෙන ත්‍රිවිද්‍යා ලබන්න සමර්ථ වෙනවා. සට්ඨවිඥා ලබන්න සමර්ථ වෙනවා. එවාගේම චතු පරිසම්බිදා ඥාන ලබන්න සමර්ථ වෙනවා. මේ ආදී ලෞකිකෝද ලෝකෝත්තරෝද විශාල ආනිසංස ලබන්න ඒ ස්වාමීන් වහන්සේ නැත්තං යෝගාවචරය සුදුස්සෙක් වෙනවා. මේ ආදී විශාල ආනිසංස සම්භාරයක් මේ අසුභ භාවනාවෙන් ලැබෙන බව අපි පිළිගනිමු. දැන් කාල වේලාවත් සම්පූර්ණයි. මෙතෙක් වේලාද මේ දුරුතු පසළොස්වක බොහෝ දවසේදී අපි බුද්ධ ආලම්බන ප්‍රීතියේ දරාගෙන මේ අසුභ භාවනා සම්බන්ධ ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. එතෙකින් අප විසින් රැස්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ කාන්තේම නිර්වාණයට උපනිශ්‍රේ වෙන්න පාරමිතාවක් වෙනවා. එනිසා මේ කුසල සම්භාරය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේ බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝ රත්නයේ වෙත සංඝික පූජාවක් වේවා, මෞපිය ගුරු දෙගුරුතුමන් වෙත ගුරු දෙගුරු පූජාවක් වේවා, අපේ හද සන්තාන තුල පාරමී සම්භාරයක් නිදාංගත වේවා. ඒ කුසල් බැලින් අපි සෑම දිනාට මෙලව ආයුරා රෝගී සැපත, නිවන් නොදැක්කොත් සාම්ප්‍රදායක ස්වර්ග සම්පත්‍යත් පාරමී වාසනාවත් ඇතුව ගුණ පුරාගෙන දෙලව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්ත ලෝකෝත්තරම මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සෑම දිනාට තෙරුවන් සරණයි.